ආයුබෝවන් ජුබිලන්ට් ආර්ට්ස් YouTube channel එකට ඔබලන්ව ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා මම භක්ති පණ්ඩිතරත්න මගේ මේ සෞන්දර්ය චාරිකාවට සහභාගී වෙලා subscribe වුණ සැමටම ඉස්සල්ලාම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ වගේම මගේ කලා නිර්මාණ ඇගීමට ලක් කරලා ඒ නිර්මාණ ප්‍රතිනිර්මාණය කරලා Facebook page එකට මගේ එවලා තියෙනවා ඒක දකිනකොට ඉතාමත්ම සතුටුයි මේ වෙලාවේ වැදගත් දෙයක් කියන්න ඕනේ subscribe වෙන අවස්ථාවේදී උගලන් ඒ ළඟම තියෙන පුංචි සීනුව නාද කරන්න එහෙම වුණාම හැම සතියකම මම කරන අලුත් නිර්මාණ Jubilant Arts වලට YouTube Jubilant Arts YouTube channel එකට upload කරනකොට ඔයගලන්ට miss වෙන්නේ නැහැ. හැම සතියකම අලුත් නිර්මාණයක් මම එකතු කරනවා. ඒක වැදගත් ඒ නිසා මම ඒක මතක් කළ යුතුම දෙයක්. මොකද සමහර අය subscribe වෙලා තියෙනවා. නමුත් ඒ අයට miss වෙනවා. බොහෝම අනිත් channels එක subscribe වෙලා තියෙද්දි ඉතින් ඒ වගේ අවස්ථාවලදී මේක මගහැරෙන්න ගොඩක් ඉඩකඩ වැඩි. දැන් ඉතින් මම සූදානම් වෙනවා අද මේ පියවරෙන් පියවර දියසායම් චිත්‍ර නිර්මාණ පෙළ ගැස්මේ 10 වෙනි නිර්මාණය ඉදිරිපත් කරන්න. නමුත් අද ඒ ආර්ට් වර්ක් එකට එහෙම නැත්නම් ඒ ආර්ට් පීස් එකට කලා නිර්මාණයට මම එකතු කරගන්නවා පොඩි printing පුංචි ටෙක්නික් එකක් ඒක මම ඔයගලන්ට විස්තර කරලා කියන්නම් කොහොමද ඒක මම කරලා තියෙන්නේ කියලා. ඉතින් අදත් තේමාව වෙන්නේ අපේ సౌందර්ය තුල අපේ වටපිටාව තුල සබා දහම තුල අපි නිතරම දකින ගහකොළ. ඉතින් මේ කොළවල මේ හරිත කියන මේ තීම් එක මේ තේමාව යටතේ ගාක් අලුත් නිර්මාණ ගොඩක්ම ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මොකද කවදාවත් හිඳෙන්නේ නැති උල්පතක් වගේ තමයි අපේ සබා సౌందර්යය. ඒ තුල තියෙන රසය ඒ තුල අපි නිරීක්ෂණය කරලා අපි එකතු කරගන්නා වූ ඒ සුන්දරත්වය හැම වෙලෙම නිර්මාණවලින් මම එලි දක්වන්න උත්සාහ කරනවා මොකද ඒ නිර්මාණ වලට ඕනම කෙනෙකුට එකතු වෙන්න ලේසි එකඟ වෙන්න ලේසි මොකද අපි හැම වෙලෙම ඒක දකින්න දෙයක් ඒක සරලයි හරිම සරලයි සුන්දරයි එහෙමනම් අපි බලමු මොකද්ද මේ හැඩතල වර්ණ ටෙක්ස්චර් කියන මේ හැම දෙයකින්ම සංකලනය වෙලා මේ මම කරන්න හදන නිර්මාණය මොකද්ද කියලා
දැන් මේ දකින්නේ උගලන් මම කරපු නිර්මාණය තමයි. මේ නිර්මාණය කරන්න කලින් මම අපේ take-out කෑම containers වල styrofoam ඒ container එකක ඒ ඉතුරු වෙච්ච ඒ පෙට්ටිය මම විසි කරන්න නැතුව මම ඒක පාවිච්චි කළා. මෙන්න මේ වාගේ ඔයගලන් මම ඒක පැහැදිලිව ඔයගලන් දැක්ක මම කරන විදිය මේ තියෙන්නේ ඒකෙන් කපාගත්ත ඒ කොළ දෙක. ඒ කොළ හැඩ දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් මේ ඒකට පාට ගාලා ඉවර වෙලා ඒ පාට ගාලා ටිකක් විතර වේලෙන්න තියලා එහෙම තිබ්බහම නැවත ඒක print කරාම තමයි මේ වාගේ මේ texture එකක් මේ විදියට ලැබෙන්නේ. මේකේ තියෙන මේ design sticker මේකට ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒක හරීම මේ අලුත් අත්දැකීමක්. මොකද අපි හැම වෙලෙම පින්සල පාවිච්චි කරලා අපි කොළ හැඩ වැඩ කරනවා. අලුතෙන් ඒවට නාරටි එකතු කරනවා. ඉතින් මෙතනදී වෙන්නේ වෙනමම ඩිසයින්ස් කීපයක්ම එකතු වෙලා එනවා. ඉතින් මෙතන මම පාවිච්චි කරලා තියෙන වර්ණ ඔයගොල්ලන් දැක්කා මේ ලොකු කොලේ මෙහෙම තියලා ඒක පාවිච්චි කරලා අවුට්ලයින් එක ඇඳට මම ඒකේ පුංචි වෙනසක් ඇති කළා. ඒ කොලේට උඩින් තමයි මෙන්න මේ කොලේ මම තිබ්බේ. එතකොට මම මෙතනින් මේ වාගේ පුංචි කොටසක් අයින් කළා. ඒ හැඩ දෙකක් එකතු වුණා කොලේට. මේ නිර්මාණයට හැඩ දෙකක් එකතු වෙලා තියෙනවා. ඉතින් මම මේ ලොකු කොලේ ගැන කතා කරනකොට මේ අපි තැඹිලි පාට වර්ණය මම මේ තැඹිලි පාට වර්ණයට කහ පාට වර්ණයක් ටිකක් එකතු කළා. ඒ වගේම අර yellow ochre කියලා කලර් එකක් තියෙනවා. amber කියලා කියනවා ඒ කලර් එකට. ඉතින් ඒ කලර් එකත් එකතු කරගෙන තමයි මේ background එකේ base කලර් එක ගාලා තියෙන්නේ. මේ කොලේට වැඩිපුරම ගෑවේ ලා කොළපාට වර්ණය. නමුත් මේ print එකේදී මම පාවිච්චි කරපු නිල් පාට ප්‍රමාණ නිල් පාට හරි ප්‍රබලයි. ඒක හරිම strong කලර් එකක්. ඒ නිසා අර කොළපාට වර්ණය ටිකක් යට ගියා. ඉතින් ඒ යට ගියාම මම කරේ මම ඒක පොඩ්ඩක් හූරලා ඒ උඩ තියෙන වර්ණය අයින් කළා. ඒ කියන්නේ මේකට ගාලා තියෙන නිල් පාට වර්ණය අයින් කළා. මොකද කොළපාට යටට ගාලා තියෙන එක වේලුනහම මේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එකේ බේස් එකේ ගාලා තියෙන කලයක හොඳටම වේලුනහම තමයි print එක නැවත ඒකට එකතු කරේ. ඒ නිසා හූරලා අයින් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් එහෙම ඒක කරලා ඉවර වෙලා පස්සේ නිල් පාට වර්ණය හොඳටම වේලුනාට පස්සේ නැවත වතාවක් කොළපාට වර්ණය තනින් තනින් මම ඒකට එකතු කළා. මොකද ඒක කරගෙන යන අවස්ථාවේදී ඔයගලන්ට පැහැදිලිවම පේනවා ඒක කොහොමද කරලා තියෙන්නේ කියලා. ඉතින් අනිත් එක තමයි අපි මේ වෝටර් කලර්ස් එක කරනකොට මෙන්න මේ වගේ ඉෆෙක්ට්ස් ගන්න හරීම ලේසි. වතුර නිකම්ම ගලාගෙන යනවා. ඒ වතුර ගලාගෙන යනකොට පොත පොඩ්ඩක් එහාට මෙහාට හැරෙවුවාම ඒ ගලාගෙන යන වේගය අපිට පාලනය කරන්න පුළුවන්. ඒ කන්ට්‍රෝල් කරන්න පුළුවන් වුණාම මේ වාගේ කලර්ස් ලස්සනට එකකට එකක් මර්ජ් වෙලා ඒ වෝටර් කලර්ස් වලින්ම මේ ඉෆෙක්ට් එක ඒ විදිහට හැදෙනවා. ඉතින් අද නිර්මාණයේ මට කතා කරන්න තියෙන්නේ විශේෂයෙන්ම ඉන්නේ ඒ දේ ගැන තමයි. මං හිතනවා ඔගලන් මේක බලලා රස විඳින්න ඇති කියලා. පුංචි ළමයින්ටවත් මේක කරන්න අමාරුයි. පොඩි අයට කරන්න අමාරුයි. නමුත් මේ ක්‍රමය මේ ටෙක්ස්චර්ස් ගන්න පුළුවන් ක්‍රමය නම් ඒගොල්ලන් ගොඩක් කැමති වේවි. මොකද ගොඩක් වෙලාවට ඔය ටේක් අවුට් බොක්සස් වල කෑම දැන් ගොඩක් වෙලාවට අපිට ගන්න පුළුවන්. මේ අනිත් එක තමයි ඔය පාටි ප්ලේට්ස්. ඒ ස්ටෙරෝෆෝම් වලින් හදලා තියෙන ඒ ප්ලේට්ස් වර්ග තියෙනවා. ඒව කපලා ඒවට පැන්සලින් ලස්සනට ඩිසයින්ස් ඇඳලා මේ මෙහෙම හිල් කරලා එක එක ටෙක්ස්චර්ස් අරගෙන ඒකට කලර් එකක් උඩින් ගාලා ඉවර වෙලා අපි ඇඳලා තියෙන නිර්මාණයේ උරට ඒක තියෙනකොට ඒක ලස්සනට ප්‍රින්ට් එක වෙනවා. ඒක ඕනෙම එක්කෙනෙකුට අත්හදා බලන්න පුළුවන්.
ඒක ඉතින් හැන්ඩිකrafts කියන පැත්තට පොඩ්ඩක් විතරේ එකතු වෙනවා. හරි, එහෙමනම් මගේ ආර්ට් වර්ක් එක, මගේ නිර්මාණය මෙතනින් මම කරලා ඉවරයි. අපි නැවත වතාවක් තව සතියකින් හරියටම අලුත් නිර්මාණයක් එක එකතු වෙනවා. ඉතින් ඔගලන්ට පුළුවන් ඔගලන් කරන මේ නිර්මාණ මෙතෙක් කළා වගේ මගේ Facebook එකට අප්ලෝඩ් කරන්න. මම ඒ වගේ සමහර නිවැරදි කිරීම කරන්න තියෙනකොට මම ඔගලන්ට ඒවා දැනුම් දීලා තියෙනවා, ඒවා කරන්නේ කොහොමද කියලා. මම හිතනවා හුඟක් වෙලාවට පේරන්ට්ස්ලා තමුන්ගේ ළමයින්ගේ නිර්මාණ එවන්නේ ඒ වගේ පොඩි මොකක්ද එකට කියන්නේ ඇඩ්වයිස් එකක් ළමයින්ට අරන් දෙන්න, ඒකේ මොනවද තියෙන අඩුපාඩු කියලා. මම ඒක කරන්න සූදානම්. ඒක බොහොම සතුටින් කරන්නේ. අමතක කරන්න එපා, මේ ප්‍රෝග්‍රෑම් එකට ඔගොල්ලන් කැමති නම්, ඔගොල්ලන් රස විඳිනවා නම් ලයික් කරලා ඔගොල්ලන්ගේ යාළුවන් එක්ක මේක ෂෙයා කරන්න. ඉතින් ඒක YouTube channel එකක තියෙන ඕනම කෙනෙකුට කරන මම හිතන්නේ දියුණු වෙන්න කරන ලොකුම උදව්වක් තමයි. ඉතින් ඒ අනුව තමයි අපිට මේ channel එක ඉස්සරහට හොඳට කරගෙන යන්න පුළුවන්. මගේ බලාපොරොත්තුව තියෙන පොඩි ළමයින්ට කියලා වෙනමම ආර්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න, ආර්ට් ක්ලාස් එකක්. ඒක ගැන මම මේ දවස්වල වැඩ කරගෙන යනවා. මම හිතනවා එහෙම වුණාම පුංචි අයට විතරක් ඉගෙන ගන්න පුළුවන්, පොඩි ආර්ට් ක්ලබ් එකක් දාන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔගොල්ලන් හැම දිනාටම සතුටින් පිරි ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ ප්‍රෝග්‍රෑම් එක නැරඹුවාට.